අද World Radio Day. Happy World Radio Day. ඉතින් රේඩියෝ දිනේ ගැන කියද්දී මට මගේ පොඩි කාලේ අමතක කරන්න බෑ. මට අද වගේ මතකයි එදා රෑ වෙලා අපි තාත්තා ජොබ් එක කරලා ගෙදරේ නෝ රෑ වෙනවා. ඉතින් රෑ තාත්තා එදා ගෙදරට එන්නේ වෙනදටත් වඩා හරි සතුටින්. මම බැලුවා මොකද මේ කියලා. ලොකු පෙට්ටියක් අරගෙන ආවා. පෙට්ටිය ඇරලා බැලුවා සේ ඒකේ රේඩියෝ එකක්. මාත් බැලුවා මොකද්ද මේ කියලා. ඉතින් දැන් තාත්තා රේඩියෝ එකේ channel කරකවනවා. අහුවෙන්නේ නැහැ. සරසරසරසංග සද්ද තමයි ඇහෙන්නේ මුලින්ම. ඊට පස්සේ කොමාරි වයරයක් අර උඩට අරන් ඒරියල් එකට ගැට ගහලා ඔන්න රෑ ඔන්න තාත්තා රේඩියෝ එක දැම්මා. රෑ රේඩියෝ එක ගෙනාවා. එදාම කොමාරි රේඩියෝ එක දැම්මා. මුලින්ම මට රේඩියෝෙන් ඇහෙනවා මේ එදා මේ මම කියන අවුරුදු ගණනක් උඩදී සංගීත ප්‍රසංගයක් මට ඇහෙන්නේ. සංගීත ප්‍රසංගයක් නිවේදන කටයුතු කරන නිවේදක ශිල්පියෙගේ හඬ මට ඇහෙනවා. මම හරි ආසාවෙන් බලන් හිටියා මොකද්ද මේ කියලා. කතා කරනවා මේ මොන ලස්සනට ප්‍රසංග වේදිකාවක ආමන්ත්‍රණය කරනවා. එදා මට ඒ දැනුණු කනට ඇහුණ දේ එදා මං හිතාගත්තා කවදරි දවසක මාත් රේඩියෝ එක වැඩ කරන්න ඕන කියලා. කොහොම හරි තාත්තත් එක තමයි මුලින්ම ෂා FM එකට තමයි මං එන්නේ සම්මුඛ පරීක්ෂණයට. ඉතින් ඇවිල්ලා ඉතින් ඒ අවුරුදු ගණනාවට පස්සේ ඒ පොඩි කාලේ ආසාවෙන් පස්සේ ඒ ආසාව ඉෂ්ට සිද්ධ වෙන විදිහ මම මේ කිව්වේ. ෂා එකට එනවා සම්මුඛ පරීක්ෂණයකට. ඇවිල්ලා ඊට පස්සේ ෂා එකේම මම ජොබ් එක කරනවා. ඉතින් ඒක හරි පුදුමාකාර සිදුවීමක්. එදා පොඩි කාලේ අහපු දේවල් අද වර්තමානීය වන විට අපි ලොකු වෙන විට අපිට ඒ දේවල් ඉෂ්ට කරගන්න හම්බ වුණා. පොඩි කාලේ හිතපු සිතුවිලි සාර්ථක කරගන්න හම්බ වුණා. අද ෂා FM එකේ මම ජොබ් එක කරනවා. ඉතින් අර මුලින්ම ඇහුණේ ප්‍රසංග වේදිකාවක නිවේදනය කරන නිවේදක ශිල්පියෙක්ගේ හඬ. අද මම ප්‍රසංග වේදිකාවේ නිවේදන කටයුතු කරනවා. ෂා FM සින්දු කාමරය තුළ බොහොම ලස්සනට නිවේදන කටයුතු කරනවා. ඉතින් ඒ විතරක් නෙවෙයි මැදිරිය තුළ කරන වැඩ ටික මේ හැමදේමත් බොහොම ලස්සන අරගෙන එන්න. පොඩි කාලේ තාත්තා ගෙදරට අරගෙන ආපු රේඩියෝ එක තමයි මුලින්ම මගේ හිත වැදුනේ. මුලින්ම හිතට දැනුණ දේ එදා අදවන විට මට සාර්ථක කරගන්න පුළුවන්කම ලැබුණා. ඉතින් රේඩියෝ ගැන කතා කරද්දී මට මගේ තාත්තා තමයි මතක් වෙන්නේ. Happy World Radio Day.